කාසිම් සුලේමානි මේ තමයි ඉරානයේ හිටපු හමුදා ලොක්කා. ඔහුව ඝාතනය කළා මේ වෙනකොට හරියටම අවුරුදු 4යි. කාසිම් සුලේමානි කියලා කියන්නේ ජාතික වීරයෙක්. ඉතින් ඔහුගේ සුසාන භූමිය ළඟ ලොකු සෙනඟක් එකතු වෙලා හිටියා. මේ අවස්ථාවේදී එකපාරටම බෝම්බයක් පිපිරලා යනවා. සෑහෙන පිරිසක් එතනම මරණයට පත් වෙනවා. මේ වෙනකොටත් 100කට වඩා වැඩි පිරිසක් මරණයට පත් වුණා කියලා ඉරානයේ වාර්තා කරනවා. ඕන් මේක ත්‍රස්තවාදී ප්‍රහාරයක් විදිහට තමයි හඳුන්වන්නේ. නමුත් මේ ගේම් එක පිටිපස්සෙ ඉන්නේ කවුද කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ඒ තමයි ඊශ්‍රායලය. කොහොමරි කියන්න තියෙන්නේ මේ ට්‍රේලර් විතරයි. ට්‍රේලර් මෙහෙමනම් චිත්‍රපටිය මොන වගේ වෙයිද? සමහර රටවල් වල නායකයන් ඉන්නවා කතාවට කියන්නේ මොළ 7ක් තියෙනවා කියලා. ඒත් රටටුණු සෙතක් නම් පේන්නේ නැහැ. නමුත් ඇඟ පුරාම මොළේ තියෙන එක නායකයෙක් මේ ලෝකෙ ඉන්නවා. ඒ නායකයා තමයි රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්. ඔයාලා අහලා තියෙනවද බොරදියේ මාළු අල්ලන කතාව? ඒ වගේම ගිනි ගොඩවල් මැද්දේ සුරුට්ටු පත්තු කරනවා වගේ උපහැරණ. ඉතින් පුටින් කියන්නේ ඒවා ප්‍රායෝගිකව භාවිතා කරන සුපිරිම මොළකාරයෙක්. අද අපි කතා කරන්න යන්නේ ලෝකේ පත්තු වෙලා තියෙන ගිනි ගොඩවල් මැද්දෙන් පුටින් ගහන ලස්සන ගේම් එක ගැන. ඉතින් ඒ ගැන දැනගන්න දිගටම වීඩියෝ එක බලන්න. රුසියාව මේ වෙනකොටත් ඔවුන් එල්ල කරන ප්‍රහාරය නවත්තලා නැහැ. දිගින් දිගටම මේ අවස්ථාව වෙනකොටත් රුසියාව විසින් යුක්රේනය වෙත මිසයිල් ප්‍රහාර එල්ල කරමින් ඉන්නවා. රුසියාවට අයිති බෙල්ගරෝඩ් සහ ඩොනෙට්ස් කලාපවලට එල්ල වුණු ප්‍රහාරවලට ප්‍රතිචාර විදියට තමයි රුසියාව මේ වගේ දැඩි ප්‍රහාරයක් එල්ල කරන්නේ. කොහොමරි මේ ප්‍රහාරයත් එක්කම යුක්රේනයේ විදුලි බල පද්ධතිය, ජල සැපයීම් වගේ දේවල් බිඳ වැටිලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, යුක්රේනයේ අවියායුධ කම්හල් බටහිර අවිගබඩා කරලා තියෙන ස්ථානත් මේ ප්‍රහාරය නිසා විනාශ වෙලා ගියා. පසුගිය දවසකදී ඉරාකයේ පවතින ඇමරිකානු හමුදා කඳවුරක් වෙත ඩ්‍රෝන් ප්‍රහාරයක් එල්ල වුණා. ඉරාකයේ තුල ක්‍රියාත්මක වන හිස්බුල්ලා කණ්ඩායම විසින් මේ ප්‍රහාරය මෙහෙවලා තියෙනවා. කොහොමරි මේ හිස්බුල්ලා පිටිපස්සෙ ඉන්නේ කවුද කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. මෙයාලගේ පිටිපස්සෙ ඉන්නේ ඉරානය. මේ වෙනකොට ඉරානය සහ හිස්බුල්ලා සංවිධානය වෙත ඇමරිකාව විසින් අනතුරු අඟවලා තියෙනවා. ඉරානය තමයි හිස්බුල්ලා සංවිධානයට ගමන් කරන නෞකාවන් ගැන සහ මොන නෞකාවටද පහර දෙන්න ඕනි කියලා නියෝග ලබා දෙන්නේ. ඊට පස්සේ හිස්බුල්ලා සංවිධානය ක්‍රියාත්මක වෙලා රතුමුහුදේ ගමන් ගන්නා නෞකාවලට පහර දෙනවා. කොච්චර අනතුරු ඇඟෙව්වත් යේමනයේ හූති කැරලිකරුවන් අහන්නෙත් නැහැ. ඔවුන් දිගින් දිගටම ප්‍රහාර එල්ල කරනවා. ඒ වගේම මේ වෙනකොට ඉරානය විසින් යේමනයට උදව් දෙනවා කියලා ප්‍රසිද්ධියම කියලා තියෙනවා. ඒ වගේම පසුගියදා ලෙබනනයේ බීරුට් අගනුවරට එල්ල වුණු ඩ්‍රෝන් ප්‍රහාරයක් නිසා හමාස් සංවිධානයේ නායකයෙක් මරණයට පත් වුණා. මේ ප්‍රහාරය නිසා මරණයට පත් වුණේ හමාස් සංවිධානයේ ඉහළම නායකයෙක් විදිහට සැලකෙන සලේයල් අවුරෝරි කියන පුද්ගලයා. අනිත් එක තමයි මේ ප්‍රහාරය සිදුවුණෙත් ලෙබනනයේ ඇතුලේ. එනිසා ලෙබනනයේ සහ ඊශ්‍රායලය අතරත් මේ වෙනකොට යුදාවදානම ඉහළ ගිහිල්ලා තියෙනවා. කොහොමරි ඊශ්‍රායල් හමුදාව මේ වෙනකොටත් සූදානම් පිට ලෙබනන් දේශ සීමාවේ රැඳී ඉන්නවා. ඉරානය මේකට වැඩි වශයෙන් ඊශ්‍රායලයට චෝදනා කරනවා වෙනත් රටවල්වල අභ්‍යන්තර මෙහෙයුම් සිදු කිරීම සම්බන්ධයෙන්. මීට අමතරව චීනය පසුගියදා තායිවානයට මේ විදියට ප්‍රකාශ කළා. අපිත් එක්ක සාමකාමීව සම්බන්ධ වෙන්න තායිවාන ජනතාවගෙන් ඉල්ලනවා. කොහොමරි තායිවානය විසින් චීනය අන පිළිපැද්දේ නැති වුණොත් තායිවානයට පහර දෙන බවත් චීනය පවසනවා. ඇත්ත වශයෙන්ම ඉතිහාසයට අනුව බැලුවොත් මේ ප්‍රදේශය අයිති වෙන්නේ චීනයට තමයි. ඒත් චීනය එක්ක සම්බන්ධ වෙන්න දැන් තායිවානයේ ජනතාව කැමති වෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි, ඇමරිකාව කැමතිත් නැහැ. චීනය තායිවානය ආක්‍රමණය කළොත් ඇමරිකාව ඔවුන්ගේ උපරිම බලය ඒ සඳහා යොදවයි. ඒකට ගොඩක් අය නොදන්න ලොකු හේතුවක් තියෙනවා. ඒ තමයි අපි භාවිතා කරන චිප් වර්ග. අපි එදිනෙදා භාවිතා කරන සෑම උපකරණයක්ම හැදිලා තියෙන්නේ මයික්‍රෝචිප් වලින් වගේම සෙමිකන්ඩක්ටර් වලින්. තාක්ෂණික උපකරණ නිර්මාණය කරන ලොකුම රට චීනය නිසාම මේ මයික්‍රෝචිප් වලට වගේම සෙමිකන්ඩක්ටර් සඳහා වැඩිම ඉල්ලුමක් තියෙන්නේ චීනෙන්. නමුත් ඇමරිකාව මේ වෙනකොට චීනයට මේ වගේ දේවල් සම්බන්ධයෙන් සම්බාධක ගොඩක් දාලා තියෙනවා. මොකද අනාගතයේදී ලෝක බලවතා කවුද කියලා තීරණය කරන්නේ අදාළ රට නිර්මාණය කරන කෘතිම බුද්ධිය සම්බන්ධ නිෂ්පාදන මත. චීනය මේ වෙනකොටත් කෘතිම බුද්ධිය මත නිෂ්පාදන ගැන වැඩි අවධානයක් දක්වනවා. ඉතින් මේ මයික්‍රෝචිප් සහ සෙමිකන්ඩක්ටර් නිපදවීම අතින් ලෝකයේ ඉදිරියෙන් ඉන්න රට තමයි තායිවානය කියලා කියන්නේ. ඉතින් තායිවානය චීනය විසින් යටත් කරගත්තොත් ඒක ඇමරිකාවට විශාල ගැටලුවක් වෙනවා. නමුත් මේ වෙනකොට ඇමරිකාව දාපු සම්බාධක නිසාම අමාරුවේ වැටලා තින්නේ ඇමරිකාවෙම ව්‍යාපාරිකයන් තමයි. එනිසා ඇමරිකාවේ SIA හෙවත් සෙමිකන්ඩක්ටර් ඉන්ඩස්ට්‍රි ඇසෝසියේෂන් එක උත්සාහ කරනවා කොහොමරි මේ වෙළඳාම සිද්ධ කරන්න. කෙසේ නමුත් මේ සම්බාධක නිසාම චීනය තීරණය කරලා තියෙනවා තමාගේ රටට අවශ්‍ය චිප් තමාගේම රටේ නිර්මාණය කරන්න. ඒ වගේම චීනය තමයි ලෝකයේ තියෙන දුර්ලභ මූලද්‍රව්‍ය වැඩියෙන්ම තියෙන රට. චීනයත් මයික්‍රෝචිප් ගන්නේ තායිවානෙන් වුණාට ඒ මයික්‍රෝචිප් නිර්මාණය කිරීමට අවශ්‍ය වන ජර්මේනියම්, ගැලියම්, සිලිකන් වගේ දේවල් ගොඩක් තියෙන්නේ චීනය ඇතුළෙම තමයි.
ඒවගේම කොබෝල්ට් වැඩි වශයෙන් නිෂ්පාදනය කරන්නේ කොංගෝ රාජ්‍යය තුළ. නමුත් කොංගවල ඛනිජ නිධිවල අයිතිය දරන්නේ චීන සමාගම්. අනිත් එක තමයි මයික්‍රෝචිප් විතරක් නෙවෙයි. ඉලෙක්ට්‍රික් වාහනවල බැටරි, ඉලෙක්ට්‍රික් වාහනවල අමතර කොටස්, සූර්ය පැනල වගේ දේවල් නිර්මාණය කිරීමට අදාළ දුර්ලභ ඛනිජ ද්‍රව්‍ය ගොඩක්ම තියෙන්නේ චීනේ. මේ නිසා චීනේ ඊට පස්සේ තීරණය කළා තමන්ට මයික්‍රෝචිප් වලට සම්බාධක දාපු ඇමරිකාව සහ අනිකුත් රටවල් වලට චීනෙන් ලබා ගන්න දුර්ලභ ඛනිජ සඳහා සම්බාධක දාන්න. මෙනිසා මයික්‍රෝචිප් සඳහා සැපයුම් දාම මේ වෙනකොටත් ලොකු අවධානමක තමයි තියෙන්නේ. මේ සැපයුම් දාම ඔක්කොම බිඳ වැටෙනවා චීනය තායිවානය ආක්‍රමණය කළොත්. ඒ වගේම අපි භාවිතා කරන ජංගම දුරකථන, කම්පියුටර්ස් වගේ දේවල් වල මිල කිහිප ගුණයකින් ඉහළ යන්න පුළුවන්. ඒ වගේම දුර්ලභ ඛනිජ මූලද්‍රව්‍ය චීනයට පස්සේ ගොඩක්ම තියෙන්නේ අප්‍රිකාවේ. නමුත් ඔවුන් මේ වෙනකොට රුසියාව පැත්තට නැඹුරු වෙලා ඉවරයි. කොහොම නමුත් එකම හොඳේ තමයි ඇමරිකාව සහ තායිවාන එක්ක බලනකොට චීනය මයික්‍රෝචිප් නිපදවීමේ තාක්ෂණය අතින් ඉන්නේ ගොඩක්ම පිටුපසින්. ඉතින් ව්ලැඩිමීර් පුටින් මේ වෙනකොට මේ ගිනිගොඩවල් මැද්දෙන් රුසියාවේ බලය වඩ වඩාත් තහවුරු කරගනිමින් පවතිනවා. ඊස්රායල් හමාස් යුද්ධය නිසා මේ වෙනකොට හැම මුස්ලිම් රටක්ම වගේ ඉන්නේ ඇමරිකාවත් එක්ක තරහෙන්. ඔයාලා අහලා තියෙනවද හතුරාගේ හතුරා තමයි හොඳම මිතුරා කියන න්‍යාය? ඒ අනුව මේ වෙනකොට හැම මුස්ලිම් රටක්ම රුසියාව පැත්තට සපෝට් කරනවා. ඒ විතරක් නෙවෙයි, අපි කතා කරපු දුර්ලභ ඛනිජ තියෙන්නේ චීනයට විතරක් නෙවෙයි, උතුරු කොරියාව, ඉරානය, අප්‍රිකා වගේ රටවල් වල මේ ඛනිජ ද්‍රව්‍ය ඕන තරම් තියෙනවා. අපි කලින් කිව්වා චීනය මේ වෙනකොට තාක්ෂණික අතින් ගොඩක් දියුණු වුණාට මයික්‍රෝචිප් නිපදවීම අතින් ඉන්නේ ඇමරිකාවට සහ තායිවානයට ගොඩක් පිටිපස්සෙන් කියලා. නමුත් තායිවානය ආක්‍රමණය කළොත් චීනයට ඒ තාක්ෂණය ලැබෙනවා. ඒ වගේම රුසියාව ඇතුළේ දැනටමත් චිප් යුද්ධෙන් ඇමරිකාව පරද්දන්න තාක්ෂණය තියෙනවා කියලත් වාර්තා වෙනවා. ඉතින් මේ රටවල් ඔක්කොම දැන් ඉන්න එකට මේකට නායකත්වය දෙන්නේ පුටින්. ඇත්තටම පුටින්ට තියන්න තියෙන තව පියවර කිහිපයක් විතරයි. ඒ පියවර ටික තිබ්බොත් ඇමරිකාවේ ලෝක බලවතා කිරුළ නිකම්ම රුසියාවට ලැබෙනවා. ඉතින් ව්ලැඩිමීර් පුටින් මේ මැච් එක ගහයිද? මේ ගැන ඔයාට හිතෙන දේ පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. අපි මේ වගේ අලුත්ම වීඩියෝවකින් හම් වෙන බලාපොරොත්තුෙන් අදට සමු අරගෙන යන්නට තමයි සූදානම් වෙන්නේ. ඔයාලා තාමත් අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යයෙන්ම පහලින් තියෙන රතු පාට බටන් එක ඔබලා සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම පුංචි බෙල් අයිකන් එක ක්ලික් කරොත් අපි ඔලතෙන් වීඩියෝවක් දාපු ගමන් ඔයාලඟට ගෙන්න ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි අලුත්ම වීඩියෝවකින් හම්බෙමු. සියලුම දෙනාට සුබ දවසක්. ඔබේ නිවසේ භාවිත කරන ගෑස් රෙගියුලේටරි, හෝස් මටි, SLS ප්‍රමිතිය පිළිබඳව ඔබ දැනුවත්ද? නිසි ප්‍රමිතියෙන් යුතු උපාංග පමණක් භාවිත කරමු.